වේගම මැද්දට වෙන්න තරමක් විශාල ගහක කූඩුවක් හදාගෙන කුරුළු ජෝඩුවක් හරිම සතුටින් කාලය ගත කළා. ටිකෙන් ටික දවස් ගෙවිල යද්දී මේ කුරුළු අම්මා මේ කුරුළු කූඩුවේ පිටර දාලා ඒ පිටර හරි පරිස්සමෙන් දැක්කා. දවස් දෙක ගෙවිල ගිහිල්ලා මේ කුරුළු පිටර වලින් ලස්සන කුරුළු පැටව තුන්දෙනෙක් එළියට ආවා. මේ කුරුල්ලන්ගේ කීටි බීජ සද්දෙත් එක්ක මේ කුරුළු අම්මටයි කුරුළු තාත්තටයි හරිම සන්තෝෂයි. මේ කුරුළු අම්මයි කුරුළු තාත්තයි කල්පනා කළා මේ ලස්සන පුංචි පැටව හරි පරිස්සමෙන් කෑම ගෙනත් දීලා කන්න දීලා ආරක්ෂා කරගන්න ඕනේ කියලා. දවසක් මේ කුරුළු අම්මයි තාත්තයි මේ කුරුළු පැටව තුන්දෙනා කූඩුවේ ඉඳිද්දී කෑම හොයන්න යන්න පිටත් වුණා. අනේ මේ කෑම හොයන්න යන්න පිටත් වන වෙලාවේ මේ කුරුළු පැටව තුන්දෙනා ඉන්න ගහ මුලට වෙන්න ගුහාවක සර්පෙක් හිටියා. මේ සර්පයා හෙමින් හෙමින් ගහ උඩට නැගලා මේ කුරුළු කූඩුවේ හිටපු කුරුළු පැටව තුන්දෙනාම කාලා දැම්මා. මේ සර්පයා ඉක්මනින් ආයේ මේ ගහ මුල තියෙන තමන්ගේ ගුහාවට ගිහිල්ලා හැංගුණා. අනේ ඔන්න වෙලාවේ කුරුළු අම්මයි තාත්තයි කෑම හොයන්න ගිහිල්ලා කුරුළු පැටව බලන්න ආවා. අනේ එනකොට කූඩුවේක කුරුළු පැටියෙක්වත් නැහැ. දැන් කුරුළු අම්මටයි තාත්තටයි හරිම දුකයි. තමන්ගේ කුරුළු පැටවුන්ට මොකද වුනේ කියලා මේ කුරුළු අම්මයි තාත්තයි හැමතැනම බැලුවා. කල්පනා කළා ඒ තමන්ගේ පැටව නැති වෙච්ච දුකට මේ කුරුළු අම්මයි තාත්තයි හරිම දුකින් කාලය ගත කළා. කාලය ගත වෙද්දී මේ කුරුළු අම්මා තවත් බිත්තර තුනක් දැම්මා. මේ බිත්තර තුනත් හරි පරිස්සමෙන් දැකලා පැටව තුන්දෙනෙක් එළියට ආවා. අනේ කුරුළු අම්මට දැන් හරි සතුටුයි පැටව තුන්දෙනෙක් ඉන්න නිසා. මේ සැරේ කුරුළු අම්මයි තාත්තයි දෙන්නම කෑම හොයන්න ගියේ නැහැ. එක්කෙනෙක් යනකොට එක්කෙනෙක් පැටව බලා ගත්තා. ඔන්න එදත් අර නපුරු සර්පයා හෙමින් හෙමින් මේ ගහ දිගේ බඩගාගෙන ආවා කුරුළු පැටව කන්න. අනේ කුරුළු අම්මා කෑ ගැහුවා පැටව කන්න එපා කියලා. කුරුළු අම්මා කුරුළු අම්මට පුළුවන් විදියට තමන්ගේ පැටව බේරේ ගන්න උත්සාහ කළා. ඒත් හරි ගියේ නෑ. මේ නපුරු සර්පයා කුරුළු පැටව ඔක්කොම කාලා ඉක්මනින්ම ගියා. අනේ කුරුළු අම්මට හරි දුකයි. කුරුළු අම්මා හොඳටම අඬන්න ගත්තා. ඔන්න ඔය වෙලාවේ කෑම හොයන්න ගිහිල්ලා හිටපු කුරුළු තාත්තා කුරුළු කූඩුවට ආවා. අනේ කුරුළු අම්මා වෙච්ච සිදුවීම පැහැදිලි කරලා අඬ අඬ කුරුළු තාත්තට කිව්වා. අනේ ඉස්සෙල්ල පැටවුන්ටත් තුනේ ඔය ටිකම තමයි කියලා කුරුළු අම්මා කිව්වා. ඊට පස්සේ මේ කුරුළු අම්මයි තාත්තයි කතා කළා. මේ සර්පයා නිසා අපිට පැටව ආරක්ෂා කරගන්න බෑ. ඒ නිසා අපි මෙයාට හොඳ දඬුවමක් දෙන්න ඕනේ කියලා මේ අම්මයි තාත්තයි දෙන්නම කතා බහ කළා. ඔන්න ඔය වෙලාවේ මේ ගහ ගාවෙන් යනවා කැලෑගමේ හිටපු හිවල් හාමි. කතාවටත් කියනවනේ මේ හිවල් හාමි කපටි ටිකක් බුද්ධිමත් කෙනෙක් කියලා. ඒ නිසා හිවල් හාමිට මේ ප්‍රශ්නය ගැන කුරුළු ජෝඩුව කිව්වා. අනේ මේ හිවල් හාමිට දුක හිතුණා. ඊට පස්සේ හිවල් හාමි හොඳ අදහසක් මේ කුරුළු ජෝඩුවට කිව්වා. ඊට පස්සේ හිවල් හාමි යන්න ගියා. හිවල් හාමි කියලා දුන්න විදියටම මේ නපුරු සර්පයට දඬුවමක් දෙන්න ඕනේ කියලා මේ කුරුළු ජෝඩුව කල්පනා කළා. එහෙම කල්පනා කරලා මේ කුරුළු ජෝඩුව මේ කැලෑගමට ආසන්නේම තියෙන ලොකු රාජධානියට පියාඹල ගියා. මේ රාජධානියේ රජතුමාගේ රාජ ආභරණයක් තියෙන තැනක් හොයාගෙන රාජධානිය ඇතුළටම මේ කුරුළු ජෝඩුව පියාඹල ගියා. ඉක්මනින් මේ කුරුළු ජෝඩුව මේ රාජකීය ආභරණයක් අරගෙන පියාඹන්න සූදානම් වුණා. ඔන්න ඔය වෙලාවේ ඔක දැක්කා මෙන්න මේ රාජකීය පුරුෂයෝ. ඊට පස්සේ මේ කුරුළු ජෝඩුව රාජකීය ආභරණ අරන් යන නිසා මේ කුරුළු ජෝඩුවගේ පස්සේ පසපස ලොහු බැඳා. අනේ ඉතින් කුරුළු ජෝඩුව මේ කරන් ඉක්මනින් ඉක්මනින් පියාඹෙනකොට මේ රාජකීය පුරුෂයෝ මේ කුරුල්ලගෙන් මේ රන් ආභරණ ගන්න හිතාගෙන පස්සෙන් එළවගෙන ආවා. මේ කුරුල්ල දෙන්නා මේ රන් ආභරණ ගෙනල්ලා
මේ සර්පයා ඉන්න ගුහාවට දැම්මා. මේක දැකපු රාජපුරුෂෝ ඉක්මන්ට ඉක්මන්ට මේ ගුහාවෙන් මේ රන් ආභරණේ ගන්න ගියා. ආ මේ රාජපුරුෂෝ දැක්ක සර්පෙක් ඉන්නවා. මේ විසපුරු සර්පයාත් එක්ක මේ රන් ආභරණේ ගන්න බැරි නිසා මේ රාජපුරුෂෝ මේ සර්පයාට වැරෙන් පහර දුන්නා. ඔන්න ඔය වෙලාවේ හොඳටම තුවාල වෙච්ච මේ සර්පයා හෙමින් හෙමින් කැලේට ඇදුනා. තමන්ගේ වරදට දඬුවමක් ලැබුණ බව මේ සර්පයා තේරුම් ගත්තා. ඊට පස්සේ රාජකීය පුරුෂයෝ රන් ආභරණේ තරගෙන ආයෙත් රාජමාලිගාවට ගියා. අනේ මේ සර්පයා ආයෙ කවදාවත් මේ කුරුල්ලන්ට කරදර කරන්න මේ ගාගාවට ආවේ නැහැ. අනිත් සත්තුන්ට කරදර කළෙත් නැහැ. ඉතින් මේ කුරුල්ල ජෝඩුව ආයෙ බිත්තර දාලා ලස්සන පැටව් එක්ක සතුටින් කාලය ගත කළා.